සිහින කුමරි චාමර ජයවීරගේ මානයක්. ඔෂාන්, ඇයියෝ හැමදාම බිම නිදාගන්නේ? මම බිම නිදාගන්න ආසයි. එහෙනම් මාත් වෙනවා බිමට. එපා ආසෙ? හරි, තාම සනීප මදිනේ. පෑන් දෙන්න නිදාගන්න. ඔෂාන්, මට හුඟක් ආදරේද? අයියෝ මට ආදරේ කළේ? ආ විදිද? කිසි දෙයක් මතකෙට එන්නේ. ඇයි මට ආදර කරන්නේ? අපි කොහොමද හම්බුනේ? ඇයි අපි මැරි කළේ? කියන දෙයක් විතරේ මගේ මතකෙට එන්නේ. මුලින්ම හම්බුනේ ලස්සනම ලස්සන රාජ්‍ය මුචි සුරංගන හරිම ආඩම්බර. එයා මන්දිර චුට්ටක්වත් බැලුවේ හරි ලස්සන කොටුව එක. බලාගෙන හොඳින්ම කතා කරන්න ගත්තා. මගේ ෆොටෝ එක දිහා බලාගෙන එයාට මං ආදරේ කියනකොට එයා පිටිපස්සෙන් ඇවිල්ලා අහගෙන හිටියා. ඔන්න තවත් දවසක මම හොටෙල් එකේ පියානක ප්ලේ කරනකොට එයා ආගෙන අනේ හැමෝටම ඔයා හයියෙන් අප්පුඩි ඔබ කවුරුද කුමාරියේ ගෙනෙන කුමාරියේ, ඔබ කවුරුද කුමාරියේ සිහින ගෙනෙන කුමාරියේ, පැටලි පැටලි දැවටි දැවටි මට මේ තරම් Thank you.
කොහොම හිතුවත් මොනවා හිතුවත් මං එදා ඔයා ළඟ හිටපු සිල්වියාමයි. එහෙනම් මං කැමති නැහැ ඔයාට කරදරයක් වෙනවා දකින්න. මට මොන දේ වුණත් කමක් නැහැ. මං එදා ඉඳලා ඔයාගෙන් ඉල්ලුවේ මං නරක ගෑණියෙක් කියලා විතරක් මගේ දරුවට කියන්න එපා කියලායි. ඒක බොරුවක් නේද? ඒක බොරුවක් නේද දෙඩි? මට ඕනුනේ මගේ දුවට කියන්න මං නරක ගෑණියෙක් නෙවෙයි කියලා. මං සල්ලි වලට කේලම් කියන්න ආපු ගමනක් නෙවෙයි මේක. ඔයා තව කාලයක් ජීවත් වෙන්න ඕන කෙනෙක්. මගේ හිතේ කොනක ඔයා තාමත් ඉන්නවා. ඒකයි මම මේ ආවේ. කතා කරන්න මේ කතා කරන්න කවුරු කියලා අහන්නවා. කතා කරේ පණිවිඩයක් කියන්නේ ආස්ත්‍යාගේ ආදරණීය නෝනා ගැන. මගේ නෝනා ගැන කවදද වෙන්නේ? එයා ඔයාගේ බිස්නස් පාර්ට්නර් මැලකම් ගැන පුඩා බලන සම්බන්ධයක්. ඒක ඔයා දන්නේ නැහැ. ටිකක් බලන්න. මේ සම්බන්ධයෙන් පුඩා උදව් අපිට බය වාසනාවේ ප්‍රේමිය සමහර විට ඔයාට බාධා දෙන්න බැරි නේ. අදත් පස්සේ පරිසම් වෙන්න. හලෝ හලෝ හලෝ
කියලා මට තේරෙනවා. කවදාක සිල්වා මට සමාව දෙන්නේ. ඒක මම හොඳටම දන්නවා. හරිම ආසයි. මෙහි මිනිස්සු හරි හොඳයිනේ. මං කවදාවත් මෙහෙ දාල යන්නේ. දැන් ඕම කිව්වට සනීපවශකම ඔබ දාල ගමට එයි. ඇයි එහෙම කියන්නේ? මට දැන් සනීපයි. සනීපයි? ඔයාට දැන් ඉස්සර දේවල් මතකද? ඔව්. හා කියන්න බලන්න. ඔෂාන හම්බෙච්ච මුල්ම දවස. ඔන්න එන හොඳට අහගන්න. එදා ලස්සනම ලස්සන රැයක්. මං හරියට සුරංගනාවියක් වගේ ඇඳලා හිටියා. එදා ඔෂාන් මගේ දිහා බැලුවා. මං ආඩම්බරෙන් අහක බලා ගත්තා. ඒකට ඔෂාන්ට හරියට දුකුණා. මගේ ප්‍රසිද්ධ තිබුණා මගේ කුසලතාවය. එයාට පැත්තකට අරන් ගිහින් ඒක දිහා බලාගෙන ඒකත් එක්ක සම්මත කරනවා. මම ඒක අහගෙන හිටියා. එයා කිව්වා මම ආදරේ කියලා. මම ඔෂාන් විශ්වාස කරා. එයා පුදුමයි. මාත්මගේ අසිරින් යාද කියන මට ආදරි. අම්බාචාරු කන්න ඉල්ලන්නේ ඒකට තමයි. අපි පයිසක්කට ගෙනනවා කැරිලා බලලා යන්න කියලා. එහෙමනම් මන් දැන් මොකද්ද කරන්න ඕනේ? ඔයා දැන් මාංශයෙන්න හොඳ නැහැ. ඉතින් මන් මේ ටික ඕදලා දෙන්නම්. Thank you.
හායි ශෙහර්. ඉලෂා. ආ කින්නද? මම ඉන්නේ ෂොප් එකට ගිහිල්ලා. මම්මි හම්බෙන්න දාවි. නෑ මම මේ ළඟට ආපු ගම. ඉතින් හිටගෙන යන් ඉඳගම්. ශෙහර් මොනවද බොන්නේ? ටී, කෝෆි, කූල් ඩ්‍රින්ක්? මම්මේ ඇවිල්ලා තියෙන්නේ කඩේකටවත්ද? මේක කඩයක්වත් රෙස්ටුරන්ට් එකක්වත් නෙමෙයි. හැබැයි මේක අමුත්තන්ට සංග්‍රහ කරන්න දාන්න කියන තැන. ඉතින් කියන්න මොනවද බොන්නේ? බොතල් එකක්. ඇල් වතුරද? උණු වතුරද? ඇල් වතුර හැබැයි ටිකක් නිවල. ඉන්නව අරගෙන. අයියට පුළුවන්නේ වැට යනවා වගේ ෂේප් එකේ පැනලා යන්න. ආ ඕන්න අනලගේ තාත්තට දීමුමක් කියවමු අනේ ඉන්න තර දාලා. ඊපස්සේ අනලගේ තාත්තා ඇවිල්ලා අරයි එයි. රූපතේ මිනිස්සු මොනා හිතවත් මොකද අයියේ? අයියා කලේ වැරදි වැඩක්ද? මොකද මං කලේ වැරදි වැඩක්ද? මං කොහොමද අනේ අවදාලේ? කවදා හරි දවසක යාම අවදාලේ. එතකම් මං එයා ළඟ ඉන්න ඕනේ නේද? තියෙනවද කියලා බලන්න තමයි මේ ආවේ. මොනවද දාලා ගියේ? මම මෙච්චර කාලය බොහොම ආදරයෙන් ආරක්ෂා කරපු මගේ හිත ඊයේ මේ දාලා ගියේ. ආ ඒක ඔයාලද? අපි දන්නේ නැහනේ. අපේ වැඩ කරන මිනිස්සයා කාගේද කියලා දන්නේ නැතුව ඒක පාරෙන් ගිහින් තිබ්බා. අයියෝ. එහෙනම් දැන් ඒක අතරමං වෙලා ඇති. මොකද කරන්නේ? මොනා කරන්නද? දැන් ඉතින් අලුත් එකක්වත් ගන්නවා. ඔයාට පුළුවන් ද හැම එකකින් එක මාරු කරන්න? බෑ. ඒත් ඔයාට යුතුයකමක් තිබ්බා ඒක පරිස්සම් කරලා අරන් තියන්න. ඔයා අඳුරගත්තේ නැද්ද ඒක මගේ කියලා?